guys, welcome back to my channel. I hope you are all doing well. Onna mama ada walata aragena inne special ma special video ekak. Mama walata wedagathuna videos godariyak me wenakota taran hadilla tiyenawa. Itin me video ekath aniwaryen oyata godariyak wedagath veyi. Oya oyage kondeta aadare karana kenek nam wagema api hamoma kemathi konde lassanata tiyaganna. E hindama onna hamogema request ekakata mama ada walata aragena inne magical hair mask ekak. මම මේ වීඩියෝ එකට කලින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත කොහොඹ වලින් හදන හෙයා මාස්ක් එකක් ගැන. ඉතින් මේ හෙයා මාස්ක් එක ඔයාලා try කරේ නැද්ද? ඒක අනිවාර්යෙන් try කරන්න. මොකද ඒකිනුත් ඔයාලට ගොඩාරියක් benefits ලබා ගන්න පුළුවන්. ඒක වගේම තමයි මේ හෙයා මාස්ක් එකත් මේ ශාකයේ තියෙන ගුණ ගැන ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. හැබැයි ගොඩාක් අයගේ ගෙවත් මේ ශාකයේ තියෙනවා. හැබැයි ඒකෙන් අපිට කරන්න පුළුවන් දේවල් ගැන ගොඩක් අය දන්නේ නැහැ. තව දෙයක් කියන්න ඕනේ background එකේ ශබ්ද ගැන පොඩ්ඩක් සමාව වෙන්න. මොකද මම මේ වීඩියෝ එක දැන් කරන්නේ 11 මාරට විතරයි. හරි මම වැඩි කතා නැතුව මම ඔයාලට කියන්නම් මගේ හෙයා මාස්ක් එක මම අද මොනාවලින්ද හදන්නේ කියලා. ඉතින් අපි අද අපේ හෙයා මාස්ක් එක හදන්න අපිට පළවෙනියෙන්ම ඕන වෙන ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක. ඉතින් ඔයාලට දැක්කම අඳුරගන්න පුළුවන් මේ මොකද්ද මේ ශාකය කියලා. මේ තමයි මුරුංගා කොළ. ගොඩක් අය දන්නේ දෙයක් තමයි මුරුංගා කොළ වලින් අපේ හිස කෙස් වර්ධනය දෙගුණයකින් වැඩි කරනවා කියන එක. ඉතින් ඒක ඇත්තටම පොඩි දිගට ලස්සනට පිපුණම තියාගෙන ඉන්න කට්ටිය රහසක් විදිහට පාවිච්චි කරන හෙයා මාස්ක් එකක් තමයි මේ මුරුංගා හෙයා මාස්ක් එක. ඒ රහස මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. මේක මම ගොඩ කාලෙකින් ඉඳන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කිකි හිටියේ. මොකද අපේ ගෙදර මුරුංගා ගහක් තියෙනවා. ඉතින් මම මුරුංගා කොළ වලින් මාස්කෙට එකපාරක් විතර මේ මැජිකල් හෙයා මාස්ක් එක දානවා. ඉතින් මම අද හිතුවා මම හෙයා මාස්ක් එක හදන දවසේම ඔයාලට මේක ගේන්න ඕනේ කියලා. නැත්නම් තවත් පරක්කු වුණොත් ඔයාලටත් හොඳ ලස්සන කරගන්න තවත් පරක්කු වෙනවා. ඉතින් මම කමෙන්ට්ස් වල දකින්නවා ගොඩක් අය දෙන ප්‍රශ්න තමයි කොණ්ඩෙ දිගයි වුණාට කොණ්ඩෙ හීනෙ. එතකොට කොණ්ඩෙ යනවා, ඒ වගේම කොණ්ඩෙ කොහොමද මහත් කරගන්නේ, කොණ්ඩෙ දික් කරගන්නේ, කොණ්ඩෙ අනේක නවත්ත ගන්න, ඔන්න ඔය වගේ ගොඩාරියක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න නැති කරගන්න ඕනේ නම් ඔයාටත් පුළුවන් මේ මාස්ක් එක try කරලා බලන්න. ළමයි මං කියනවාට මේක ඔයා මාස දෙකක් try කරන්න ඔයාට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. Let's go. අපේ මේ මැජිකල් හෙයා මාස්ක් එක හදන්න තවත් ඕන කරන ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි කොමාරිකා කියන්නේ. ඉතින් මම දැන් ස්වභාවික කොමාරිකා ඉත්තක් මෙන්න මේ විදිහට කඩා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට් තුනම අපි ළඟට ගන්නවා. මම දැන් කියන්නම් මොනවාද අපිට ඕන ඉන්ග්‍රීඩියන්ට් තුන කියලා. මුලින්ම අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි මුරුංගා කොළ. ඉතින් මේ මුරුංගා කොළ ඔයා ගන්නකොට ලා දළු ගන්නවා නම් ගොඩාරියක් හොඳයි. ඊට පස්සේ අපි ප්‍රධාන තවත් ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි කොමාරිකා කියන්නේ. මම අද අරගෙන තින්නේ ස්වභාවික කොමාරිකා ඉත්තක්. ඉතින් සමහර අය අහන්න පුළුවන් මේකට කොමාරිකා ජෙල් භාවිතා කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම කොමාරිකා ජෙල් වෙනුවට ස්වභාවික කොමාරිකාම ගන්න කියලා තමයි මම නම් මෙතනදී කියන්නේ. මොකද අද අපි හදන මාස්ක් එක 100%ක් ස්වභාවිකයි. ඒ හින්දා අනිවාර්යෙන් මේ විදිහට ස්වභාවික කොමාරිකා ඉත්තක් භාවිතා කරන්න. ඊට පස්සේ ඕන වෙනවා මෙන්න මේ විදිහට වතුර කෝපයක්. ඉතින් ඔයාලට මේ වතුර වෙනුවට රෝස වතුර භාවිතා කරන්න පුළුවන්. රෝස වතුර ඔයාලා හොයාගන්න නැත්නම් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට මම වගේ වතුර ටිකක් භාවිතා කරන්න. මේ වතුර ෆිල්ටර් කරපු පිරිසිදු වතුර ගන්න. හරි, ඔන්න ඊට පස්සේ තියෙන්නේ අපිට මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන එකතු කරලා අපි මැජිකල් හෙයා මාස්ක් එක හදන්න. මුලින්ම මම කරන්නේ මෙන්න මේ විදිහට හොඳට මුරුංගා කොළ ටික හොද ගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම මෙන්න මේ මුරුංගා කොළ හොඳටම සෝද ගන්න ඕනේ. මොකද මේ කොළවල සත්ව බිත්තර තියෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට මේ විදිහට දෙතුන් පාරක්වත් මේ මුරුංගා කොළ හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට වතුර එකක් වෙනම භාජනයකට පුරවලා මුරුංගා කොළවල තියෙන ඉති මෙන්න මේ විදිහට එකින් එක ගලවලා ඒ භාජනයට වෙනම දාගන්න. එතකොට ඒකත් හොඳට පිරිසිදු වෙනවා මෙන්න මේ විදිහට කරාම. ඒ වගේම ඔයා මේ සඳහා යොදාගන්න සියලුම භාණ්ඩ හොඳටම පිරිසිදු කරලා ලබා ගන්න. මොකද අපි මේක අපේ කොණ්ඩෙට භාවිතා කරන නිසා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට අපේ මුරුංගා කොළ ටික මුලින්ම දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඇඩ් කරගන්න තියෙන්නේ අපේ කොමාරිකා. ඉතින් කොමාරිකා ඇඩ් කරගන්න කලින් මෙන්න මේ විදිහට ඒකේ දෙපැත්තේ තියෙන කටු ඉවත් කරගන්න ඕනේ. කටු මෙන්න මේ විදිහට සිහින්ව පැති දෙකේම මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. ඊට පස්සේ කොමාරිකා මැද මෙන්න මේ විදිහට කපලා ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙන ජෙල් එක තමයි අපි දැන් අපේ මාස්ක් එකට ඇප්ලයි කරන්නේ.
ස්වභාවික කෝමාරිකා ජෙල් ඇඩ් කරන ප්‍රමාණය ඔයා කැමති විදිහට භාවිතා කරන්න පුළුවන්. මොකද කෝමාරිකා කියන්නේ අපේ කොණ්ඩය ලස්සනට තියාගන්න වැදගත් වෙන විදිහ ඖෂධයක්. ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් කෝමාරිකා ජෙල් ඇඩ් කරගෙන ගමන් තමයි ඉන්නේ. ඒකත් අපේ බෙන්ඩ කප් එකටම මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක වෙන මෙන්න මේ වතුර ඇප්ලයි කරගන්න එක. වතුර ඇප්ලයි කරගන්නකොට හරිම පරිස්සමින් ඇප්ලයි කරගන්න ඕනේ. මොකද වතුර ගොඩාරියක් වැඩි වුණොත් එහෙම අපේ පැක් එක ගොඩාක් දිය ගතියට එනවා. ඉතින් ඒ හින්දා තික්නස් එක තියාගන්න ඕන හින්දා මෙන්න මේ විදිහට ඇඩ් කරගත්ත කොළ වලින් හරියටම බාගකට වගේ වතුර දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා අපි බලමු. ඇත්තටම මේක හිතාගන්න බැරි තරම් ළමයි මැජිකල් පැක් එකක්. මොකද මේක මම පෞද්ගලිකවම යූස් කරන පැක් එකක්. ඉතින් මේක මම මාස ගාණක් තිස්සේ පාවිච්චි කරනවා. මට හොඳ රිසල්ට් තියෙනවා. ඒකමයි මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවේ. හරි, ඔන්න අපේ හෙයා මාස්ක් එක දැන් රෙඩි. දැන් අපි බලමු කොහොමද අපේ පැක් එක තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපි හෙයා එකට ඇප්ලයි කරන අපේ මැජිකල් හෙයා මාස්ක් එක තියෙන්නේ. ඊට පස්සේ අපි පිරිසිදු භාජනයක් අරගෙන මෙන්න මේ විදිහට අපේ පැක් එක ඒකට දාගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ පැක් එක හෙයා එකේ ඇප්ලයි කරන්න. ඉතින් ඇප්ලයි කරන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් මොන විදිහේ තික්නස් එකකටද මේ පැක් එක තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට තිබ්බම ඔයාලට හිතාගන්න බෑනේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් මොන විදිහටද ඒක තියෙන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහේ ඝනකමට අපේ පැක් එක තියෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ ගොඩක්ම වතුර ඇඩ් කරගන්න එපා. වතුර ඇඩ් කරගත්තොත් මේ විදිහට පැක් එක ගන්න අමාරුයි. හරි, අපි එහෙනම් දැන් බලමු කොහොමද අපි මේ පැක් එක අපේ හෙයා එකේ ඇප්ලයි කරගන්නේ කියලා. හරි, ඔන්න ඉතින් අපේ හෙයා මාස්ක් එක දැන් රෙඩි. දැන් ඔයාලා දකින්න ඇති මම කොහොමද කුරුංග කොළ වලින් හදන මේ මැජිකල් හෙයා මාස්ක් එක හදාගත්තේ කියලා. ඒ විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා ඔයා මෙන්න මේ විදිහේ තික්නස් එකකට තමයි ඔයාගේ මාස්ක් එක හදාගන්න ඕනේ. ඉතින් දැන් තියෙන්නේ අපිට ඇප්ලයි කරන්න. ඉතින් මම ඇප්ලයි කරන විදිය ඔයාලට පෙන්නන්නම්. මුලින්ම ස්කැල්ප් එකට තමයි ඇප්ලයි කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට කොණ්ඩෙට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ විදිහට ඇප්ලයි කරගත්තට පස්සේ මේක විනාඩි 30ක් තියාගන්න ඕනේ. විනාඩි 30කින් පස්සේ ඔයාලට පුළුවන් වොෂ් ඔෆ් කරන්න. හොඳ ෂැම්පෝ එකකින් වගේම අනිවාර්යෙන් කන්ඩිෂනර් කරන්න අමතක කරන්න එපා. ඒක ගොඩක් වැදගත්. ඉතින් එහෙනම් අපි දැන් මාස්ක් එක ඇප්ලයි කරගමු. ඉතින් මේ වගේ ඕනම හෙයා මාස්ක් එකක් ඇප්ලයි කරගන්න කලින් ඔයාගේ කොණ්ඩේ තියෙන ගැට හොඳට ඉවත් කරගන්න ඕනේ. ඒකත් ගොඩක් වැදගත්. එහෙනම් අපි දැන් ඒක කරමු. මේ විදිහට මම දැන් මගේ කොණ්ඩේ තියෙන ගැරටි කිවත් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම දැන් පැක් එක ඇප්ලයි කරගන්නවා. ඇත්තටම මුලින්ම මේ පැක් එක ඇප්ලයි කරගන්න ඕනේ අපේ ස්කැල්ප් එකට. ස්කැල්ප් එකට හොඳින් මේ පැක් එක ඇප්ලයි කරගත්තට පස්සේ පුළුවන් ඔයාගේ හිස කෙස් වලට මෙන්න මේ විදිහට මේ පැක් එක ඇප්ලයි කරගන්න. මම නම් දැන් පැක් එක නාලා ඉන්නේ. ඇත්තටම ඔයාලත් මෙන්න මේ විදිහට හොඳට පැක් එක ඇප්ලයි කරගන්න. ස්කැල්ප් එකට වගේම හිස කෙස් වලට මෙන්න මේ විදිහට හොඳින් ඇප්ලයි කරගන්න. හයි ලවයි, දැන් මම නාලා ඉන්නේ. මුරුංග මාස්ක් එක නෑ මම. ඒුණා වැඩිමත් නෑ. හැබැයි මගේ කොණ්ඩෙ ටිකක් දිග හින්දා මට ඒක ආන ෂේප්. හරි, ඉතින් එහෙනම් මෙන්න මේ විදිහට තමයි හෙයා මාස්ක් එකෙන් පස්සේ අපේ හෙයා එක තියෙන්නේ. ඉතින් ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා පළවෙනි වාරෙන්ම. මොකද මම නම් මේක මාසෙකට සැරයක් ඇප්ලයි කරනවා. හැබැයි ඔයාට ප්‍රථම වතාවෙන්ම ලොකු වෙනසක් බලාගන්න පුළුවන් ඔයාගේ හෙයා එකේ. හරි, ඉතින් ඔන්න මේ විදිහට තමයි අද මගේ ලස්සන රහස මම එන් කරන්න යන්නේ. එහෙනම් මම තවත් වීඩියෝ එකකින් ඔයා ළඟට ඉක්මනින් එන්නම්. ඉතින් අමතක කරන්න එපා, ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්තම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන videos වලින්, වැදගත් වෙන videos වලින් මම ඔයා ළඟට එනවා. ඒ වගේම ලස්සන වෙන්න කැමති ඔයා, ඔයාගේ ලස්සන වෙන්න කැමති යාළුවන්ව අමතක කරන්න එපා. ඒ හින්දා ඔයාගේ යාළුවා අතරත් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. Thanks for watching. See you next time. Bye.